হ্যালো, গুড মর্নিং। ඔන්න এটা গেদরে আন্ন ඇඳුම් ටික প্যাক කරන්න হাদන්නේ। ඉතින් මං මේ ব্যাগ එක මෙහෙට ගෙනාවට පස්සේ ඇඳුම් ටික ඔක්කොම එළියට අරගෙන කබඩ්ස් වල දාලා තිබ්බේ। ඉතින් ඒක නිසා මේ ලොන්ඩ්‍රි දාලා ගෙනාවු ඒවා වගේකුත් තියෙනවා। ඉතින් ඒ ටික නමලා প্যাক කරලා තියාගන්න ඕන හෙට গেদরে යන්න। ඉතින් මේ ඔයාලට දාලා රෑන්ක්ස් ගැන තියෙන වීඩියෝ එකේ දැක්කා වගේ මේක තමයි ෆෝත් ඉන්ජිනියර්ගේ තියෙන ඇපලට් එක. ඉතින් මේකේ පටි හතරක් ගහගන්න එක තමයි ලොකුම හිනේ. ඇඳුම් ටික පැක් කරලා ඉවරයි. ඉතින් තව තියෙනවා දාගන්න බඩු ටිකක්. මේවා මේ මගේ කැමරා බඩු සහ නෙදර්ලන්ඩ්ස් වලින් ඩියුටි ෆ්‍රී ෂොප් එකකින් ගත්තු දේවල්. ඔන්න මේ බඩු ටික පැක් කරලා ඉවරයි. මෙන්න තියෙනවා මගේ මේන් ලැගේජ් එක ගෙනාවු අනිත් බෑග් එක. ඉතින් මේ ගොඩක් අය අහලා තිබුණානේ මේ කොරෝනා වලට අපි කොරන්ටයින් ඉන්නකොට අපේ බැගේජස් ගෙදර යවන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම තත්ත්වයක් නැහැ. මේ අපිම අපේ බැගේජ් මෙතන කොරන්ටයින් සෙන්ටර් එකේ තියාගෙන ගෙදර යවන්න ඕන. ඉතින් මේ ගොඩක් අය අහලා තිබුණා මොනවාද මේ අපිට මේ රජයේ තැනක ඉන්න බැරිද, හැම කෙනාම හොටෙල් එකට පේ කරලා ඉන්න ඕනද කියලා. ඉතින් මම ඒක ගැන දන්න වගකිය යුතු කෙනෙක්ගෙන් අහලා විස්තරයක් දැනගත්තා. ඉතින් මෙහෙමයි තියෙන්නේ. දැන් ඔයාලට පිටරට ඉන්න කෙනෙක් නම් ලංකාවට එන්න ඕන නම් ඔයාලට අතින් සල්ලි වියදම් කරලා හොටෙල් එකක කොරන්ටින් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඔයාලට ෆ්ලයිට් බුක් කරලා එදාම එන්න පුළුවන්. ඔයාලට කැමති දවසක එන්න පුළුවන්. ඔයාට එහෙම හැකියාවක් නැතිනම් ඔයා කියපු විදියට විදේශ ලේකම්ට වෙන්න ඕන, රික්වෙස්ට් එකක් දාන්න ඕන ඔයාට ලංකාවට එන්න ඕන කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ රෙජිස්ටර් කරගන්නවා. ඉතින් ඔයා දැන් තියෙන තත්ත්වය අනුව කැම්ප්ස් ඔක්කොම ෆුල් නිසා ඔයා අද රික්වෙස්ට් කරොත් ඔයාට ලංකාවට එන්න පුළුවන් මාස 6කින් කියලා තමයි දැනගන්න හම්බුනේ. මොකද ක්වොරන්ටයින් සෙන්ටර්ස් ඔක්කොම ෆුල් නිසා ඒවා ෆ්‍රී වෙන්නේ මාස 6කින්. අනිත් එක රෙජිස්ටර්ඩ් වෙච්ච කට්ටියත් ගොඩක් ඉන්නවා. ඒක නිසා එහෙම තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඕක තමයි ඉතින් ස්ටෝරි එක. මේ වගේ පහසුකම් නැති වුණත් ආමියකින් කරන සෙන්ටර්ස් තියෙනවා රජයේ ආයතනවල. ඊට පස්සේ කැම්ප්ස් වල, ආමි නේවි කැම්ප්ස් වල, ඒ වගේ තැන්වල තමයි එහෙම සෙන්ටර්ස් තියෙන්නේ. ඉතින් ඔයාට ඒකකට ගියොත් කිසිම එකකට වියදම් වෙන්නේ නැහැ. PCR ඒ හැම දෙයක්ම රජයේ වියදමින් කරලා දෙනවා. ඉතින් අපි දැන් මෙතන ඉන්නකොට අපිට PCR දෙකක් කරනවා. ඒ දෙකට සහ අපි මේ ඉන්න කැම බීම සියලුම දේවල් වලට අපි තමයි පේ කරන්න ඕන. ඉතින් අර විදියට ආවොත් මාස 6ක් යනවා. ඒ වුණාට ෆ්‍රී ඔෆ් චාර්ජ් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඕක තමයි ස්ටෝරි එක. ඉතින් දැන් ඔන්න දැක්කනේ අස් කරන ගමන් ඉන්නේ. දවස් 14ක් හිටපු රූම් එක දාලා යන්න හදන්නේ. ඔන්න අරයෙන් පේනවා කෑම අරන් ආව කට්ටිය ට්‍රොලි තල්ලු කරගෙන යනවා. ඉතින් මේ වීඩියෝ කරන දවසටම මේක සෙට් වෙන්නේ. මේ අද කන්න තියෙන්නේ මොනවද කියලා පෙන්නන්නද මන් දන්නේ. මේක මේ හැමදාම මම වීඩියෝ එකක් හදන දවසට අනිවාර්යෙන් තියෙනවම තමයි. රොටි
රොටි තුනක්ම තියෙනවා. ඉතින් මේ කට්ටිය බලන ඇති මං රොටි වලට මෙච්චර මොකද්ද මේ තියෙන මේ හයිප් එක කියලා. මෙච්චර මේ ලොකු ආසාව. මේ එහෙම මේ අනේ මන්ද උන් සෑහෙන කාලෙක ඉඳන් මේ රොටි ලුණු මිරිස් චිකන් මොනහරි දෙයක් එක්ක රොටි කෑල්ලක් කන්න මාර ආසයි. අනිත් එක ඇවිදින්න යනකොට ගොඩක් පාරවල් ලයිනේ තියෙනවා රොටි කඩවල්. ඉතින් ඒකත් හේතුවක් වෙන්න ඇති රොටි කන්න පුරුදු වෙන්න මෙච්චර. අන්තිම පාරට පෙන්නන්නම් අලුතෙන් කෙනෙක් බලනවා නම් මෙන්න මේක තමයි බාත්රූම් එක. ඇඳගෙන යන්න ලෑස්ති කරලා තියෙන්නේ. මේගොල්ලන්ගේ ලොන්ඩ්‍රී එකට යවල සෝදලා අයන් කරලා ගෙන්න ගත්තා. ඉතින් අනිත් දේ තමයි මම හෙට යනකොට මට මෙතනින් ක්වාරන්ටයින් සර්ටිෆිකේට් එකක් දෙනවා. ඉතින් ඒ සර්ටිෆිකේට් එක මම අපේ ගෙදරට ආසන්නම පොලිසියට දෙන්න ඕන. පොලිස් ස්ථානයට දීලා එතකොට දීලා එතනින් ඉස්සරහට වැඩ කටයුතු කරගන්න කියලා තමයි උපදෙස් ලැබුණේ. රයිට්. ඉතින් මේ උදේට කන්න ඕන, තේකක් බොන්න ඕන. ඉතින් මාර සතුටු හෙට ගෙදර යන නිසා. ඒ වුණාට මේ ගෙදරත් ගිහිල්ලා දවස් 14ක් ඉන්න ඕන. ගෙදර කට්ටියත් එක්ක ඉන්න හම්බෙන්නේ නැති වෙන විදියක් තමයි තියෙන්නේ. මොකද මේ මම ක්වාරන්ටයින් වෙලා ගෙදර ඉන්නවා නම් ගෙදර කට්ටියටත් එළියට යන්න බෑ. ඉතින් ගෙදර මේ දවස්වල ඉන්නේ අම්මයි මල්ලී විතරයි. තාත්තත් ඉන්නේ රට. ඉතින් ඒක නිසා මේ ටිකක් හිතන්න වෙනවා. මොකද මල්ලීට එක්සෑම්ස් තියෙනවා, ඕලෙවල් එක්සෑම්ස් එනවා. ඉතින් ඒක නිසා හිතාගන්න බෑ මොකද්ද කරන්න කියලා. මේ බලමු අපි. ගොඩක් දුරට අම්මලට මේ එළියේ ඉන්න වෙයි මට අපේ ගෙදර ඉඳලා. ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ දේවලුත් මම ඔයාලට පෙන්නන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද ක්වාරන්ටයින් වෙනවා කියන එක මේ සමහර අය දැකලා ඇති, සමහර අය ක්වාරන්ටයින් ඉඳලත් ඇති. ඉතින් ඒ වුණාට මං වීඩියෝස් ටිකක් දාලා පෙන්නන්න කියලා හිතුවා. දැක්කේ නැති දකින්න ආස මගේ channel එක follow කරන හැමෝටම. ඉතින් channel එක subscribe කරන්න නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා subscribe කරගෙන යන්න. මගේ Instagram account එකත් follow කරගෙන යන්න. මං ඒකෙත් හොඳ photos ටිකක් දාගන්න තමයි. මම ලංකාවේ ඉන්නකොට නම් හැමදාම photos දැම්ම එකට GoPros වලින් ගන්න දේවල් ඒ වගේ photos. ඉතින් ෆලෝ කරන්න නැත්නම් දැම්මම ෆලෝ කරගෙන යන්න. ද සේල කියලා තමයි තියෙන්නේ. තව දෙයක් කියන්න ඕන. ඉතින් මේ මගේ වීඩියෝස් බලන කට්ටිය එකතු වෙලා Facebook group එකක් හදලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් කැමති නම් ඔයාලටත් ගිහිල්ලා ඒකට ජොයින් වෙන්න පුළුවන්. Facebook එකේ තියෙන්නේ ද සේල කියලා ටයිප් කරාට පස්සේ group එකක් එයි. ඒකෙන් ඔයාලටත් ජොයින් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි කියන්න ඕන දේ මේ මම අර මේ නැව්වල වැඩ කරන අයගේ ඩියුටීස් මොනවද, රෑන්ක්ස්, ඒ දේවල් ගැන මම පොඩි විස්තරයක් දැම්මා. ඉතින් ඒකෙන් පස්සේ ගොඩක් අය මැසේජ් දාලා මේ කමෙන්ට්ස් දාලා අහලා තියෙනවා කෝස් පටන් ගන්න හැටි, ඒ රෑන්ක්ස් වලට අදාළ කෝසස් මොනවද කියලා. ඉතින් ඒක ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරන්නම් අනිවාර්යෙන් ඉස්සරහට. මොකද හැම කෙනාටම රිප්ලයි කරගෙන යන්න බැහැ මට කමෙන්ට්ස් වල. කමෙන්ට්ස් 1000ක් 1500ක් දැම්මට පස්සේ රිප්ලයි කරන්න බෑ ඔක්කොටම. ඉතින් මට පුළුවන් විදිහට මම රිප්ලයි කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම ඒකටත් වෙනම වීඩියෝ එකක් හදන්නම්. ඉතින් අද හොඳ දවසක් හෙට ගෙදර යන්න නිසා වෙන්න ඕන. හොඳට ඉර පායලා තියෙනවා. මේ දවස් ටිකේම මේ ටිකක් අඳුරු වෙලා තිබුණේ. ඉතින් මේ ඔයාලට පේනවා මෙතනින්. රයිට්. එහෙනම් අපි උදේට කාලෙමු. ඉතින් මේ මෙන්න තියෙනවා කෑම. මේ සමහර අය කියලා තිබ්බ කෑම දෙනවා මදි කියලා. ඉතින් මේ මටන් ෂේප් එකේ ඇති මේ සමහර දවසර මදි වෙනවා. මේ වගේ කෑමක් තියෙන දවසර මදි. මේ ඉතින් අද තියෙන්නේ මේ උදේට කන්න රොටි තියෙනවා, කඩල තියෙනවා, මාළු තියෙනවා මිරිසට හදලා, සීනි සම්බෝල තියෙනවා, මාළු මෙතන තව මිරිසට හදපු එකේ හොදි තියෙනවා, කෙසෙල් ගෙඩියක් තියෙනවා, ස්නැක් එකට වඩේ තියෙනවා.
හොඳ පට්ටසර ලුණු මිරිසුත් තිබ්බනම් ආයි කියලා වැඩක් නැහැ. ගෙදර ගිහින් අම්මට කියලා හදාගෙන ගන්න ඕන. ඉතින් තව ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මම කනගමන් මතක් වුණේ එක මේ නැවේදී අපි කන්නේ මොනවාද ඒ දේවල්. ඉතින් වීඩියෝස් වල දකින්නත් ඇති. පහුගිය දවස් ටිකේ අපිට හිටියේ පොලිෂ් කුක් කෙනෙක්. ඉතින් එයාට ලංකාවේ කෑම හදන්න බෑ. ඉතින් ඒක නිසා යුරෝපියන් කෑම කන්න වුණා ටික දවසක්. ලොකු අවුලක් නැහැ. ඉතින් මම බයිනකොට ලංකාවේ කුක් කෙනෙක් නැවට ගියා. ඉතින් ලංකාවේ කුක් කෙනෙක් ඉන්නවා නම් ඇත්තරම නැවේ කෑම නියමයි. ගොඩක් කල් නැවේ ඉන්න නිසා කෑම අනිවාර්යයෙන්ම බලපානවා. ඒ ඉන්න කාලේ සතුටෙන් ඉන්න සහ ඒ දේවල් වලට කෑම ගොඩක් බලපාන දෙයක්. ඉතින් තව අහලා තිබ්බක් නැවේ කුක් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒකත් මේක මම කියන්නම්. මේ මම ගොඩක් කියලා තියෙනවා මේක. මට නැවුල වැඩ කරන කුක්ස්ලාගෙන් දැනගන්න පුළුවන් වෙච්ච විදියට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ හොටෙල් කෝස් එකක් කරලා හොටෙල් එක්ස්පීරියන්ස් අරගෙන ඊට පස්සේ ඒ දේවල් හොටෙල් එක්ස්පීරියන්ස් තියෙනවා කියලා පෙන්නලා MLC කෝස් එකට එලිජිබිලිටි ගන්න පුළුවන්. ඊට පස්සේ මැරිටයිම් කොලේජ් එකකින් MLC කියන කෝස් එක කරලා වේකන්සි එකක් හොයාගෙන එන්න පුළුවන්. ඔයාලට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා නම් කෙලින්ම කුක් කෙනෙක් විදියටත් කම්පැනි එකක් හොයාව ගන්න පුළුවන්. නැත්තම් ට්‍රේනී කුක් කෙනෙක් ස්ටුවර්ඩ් කෙනෙක් වගේ ඇවිල්ලා නැවේ චීෆ් කුක් වෙන්නත් පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕන. මේ ගෙදර යන දවසේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්නම් මගේ හොඳම යාළුවා ගෙදර ඉන්න මගේ බල්ලා මේ සීස. ඉතින් රොට්වයිල කෙනෙක්, අවුරුදු 3.5ක් විතර වයසයි. එයා දැන් මාව දැකලා නැහැ මාස 11කින් විතර. ගෙදර වැඩියෙන්ම හුරු වෙලා හිටියේ මන්ට. මේ තියෙන්නේ දැන් මේ ෆොටෝ එකක් කියන්නේ එයාගේ තමයි. අපි ඉස්සර මම ගෙදර ඉන්න දවසට එළියේ එක්කන් යනවා ඇවිදින්න, ගඟේ එක්ක යනවා පීනන්න, ඔය දේවල් කරනවා අපි දෙන්න එකට. සෑහෙන්න ක්ලෝස් වෙලා මේ ක්ලෝස් සීසයි මායි. ඉතින් ගෙදරින් අනිත් අය කියන දේ අහන්න නැහැ ගොඩක් දුරට. මේ ගොඩක් අය දන්න අය දන්නවා හොට් ඔයල කෙනෙක් කියන්නේ ගොඩක් වෙලාවට වන් මාස්ටර් ඕක් කෙනෙක්. ඉතින් ඒක නිසා මේ ඔන්න දැන්නම් අම්මා කතා කරනකොට කියනවා දැන් මල්ලිට හුරු වෙලා කියලා. යා ටික බලමු අපි කියාට පස්සේ මේ සීසර පිස්සු හැදෙන්නේ කොහොමද කියලා මාව දැක්කට පස්සේ. මේ ඉතින් මම නැවේ ඉඳන් කෝල් කරනකොට අම්මට කියලා තියෙනවා ෆෝන් එක පොඩ්ඩක් අරන් ගිහිල්ලා මේ සීසර් ගාවින් තියන්න කියලා. එතකොට ඉස්සරහින් අල්ලගෙන ඉන්නවා. මම කතා කරනකොට බලාගෙන ඉන්නවා මේ කවුද කතා කරන්නේ කියලා. ඉතින් අපි බලමු ගෙදර යන දවසට මේ සීස කොහොමද රියැක්ට් කරන්නේ කියලා මං ගෙදර යන එකට. ඉතින් මේ ඔයාලට මේ ඔන්න පොඩි කතාවක් කියන්න ඕන කියලා හිතුවා. සමහර අය මේ චැනල් එකේ මේක ගැන අහලත් තිබුණා. එළිය මදි වගේනේ. ඉතින් ඔන්න මේ පොඩි කතාවක් මතක් වුණා ඔයාලට කියන්න. මේ සමහර අය මේ ගැන දැනගෙන මේ YouTube එකේ මගේ කමෙන්ට්ස් වලත් දාලා තිබුණා මේ මේක පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් කතාව තමයි අපි යේමන් වලට ගිහිල්ලා නොමැරි 99න් ආපු හැටි. මගේ පළවෙනි ෂිප් එකේ මම ජීවිතේටම නැවකට ගියපු පළවෙනි ෂිප් එක කැඩට් කෙනෙක් විදිහට. ඉතින් ඔන්න කතාව මෙහෙමයි පටන් ගන්නෙ. අපි ඔන්න ෆ්‍රාන්ස් වලට ගියා වීට් ලෝඩ් කරන්න. ඉතින් ලෝඩ් කරනකොට නවට නිවුස් එකක් ආවා අපි යන්නේ යේමන් වලට තමයි ඩිස්චාර්ජ් කරන්න. මේක මේ රෙෆ්යුජීස්ලට අරන් යන, සරණාගතීන්ට අරන් යන මේ සහනාධාර වගේ එකක් තමයි මේ වීට් ලෝඩ් එක කියලා. ඉතින් ඒ දවස්වල මම හිටියේ මෙන්න මේ නැවේ
ඔය දැන් ඔයාලට පේන නැවේ. ඉතින් මම මේ මේ පාර හිටපු එකට වඩා ගොඩාක් පොඩි. මේ පාර හිටපු නැවේ කාගෝ අරන් යන්න පුළුවන් ටොන් 180,000ක්. ඉතින් මේ පේන නැවේ අරන් යන්න පුළුවන් ටොන් 28,000යි. ඉතින් ඔන්න අපි ගිහිල්ලා ෆ්‍රාන්ස් වල ලා පැලිස් කියන පෝට් එකට තමයි ගියේ. ගිහිල්ලා වීට් ලෝඩ් කරලා ආපහු දැන් එනවා අපි. ඇවිල්ලා ජිබ්‍රෝල්ටා අස්සෙන් ඇවිල්ලා ඊට පස්සේ සුවස් කැනල් එක ක්‍රොස් කරලා සෞදි අරාබියා පැත්තෙන් එනකොට මේ න්‍යූස් එකක් එනවා නැවට අපිට යෙමන් වලට යන්න අවසර නැහැ. අපි ඇන්කර් කරගෙන ඉන්න ඕන කියලා. කොහෙන්ද මේ න්‍යූස් එක එන්නේ? සෞදි අරාබියන් නේවි එකෙන්. ඉතින් ඒ හරියේ මේ ගොඩක් ෆයිටින් තියෙනවා. මොකද අල්කයිඩා එකයි යෙමන් වල ඉන්නවා රිබෙල් ගෲප් එකක්. ඒ දවස්වල හිටියා හයිති කියලා. තාමත් මං හිතන්නේ ඒගොල්ලෝ ෆයිට් කරනවා. ඉතින් ඒගොල්ලෝ අතර ෆයිට් එකක් යනවා. ඉරාන් වලින් ෆයිට් කරන කට්ටියට අවි ආයුධ සප්ලයි කරනවා කියලා. ඒක වළක්වන්න කොයිලිෂන් වෝ ෂිප්ස් වගේක් එවලා තිබ්බා. ඒ කියන්නේ රටවල් ගොඩක් එකතු වෙලා නේවි එකක් හදලා ඒගොල්ලන්ගේ නේවි එකේ කට්ටිය පොඩි පොඩි වෝ ෂිප්ස් එවලා තිබුණා. මේ ඒ හරියේ ඉරාන් වලින් එන නැව් වලට එන්න බැරි වෙන්න. ඉතින් අපේ නැව එතෙන්ට යන්න දවස් කීපයකට කලින් ඉරාන් වලින් ආව කාගෝ ෂිප් එකකින් ආයුධ පන්නගෙන ගිහිල්ලා තිබුණා. ඉතින් ඒක නිසා තමයි ඔහොම දෙයක් උනේ කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. ඉතින් ඔන්න අපි දැන් ඉන්නවා ඇන්කරේජ් එකේ ඇන්කර් කරගෙන හැමදාම බ්‍රිජ් එකෙන් කතා කරලා අහනවා මේ කොලිෂන් වෝ ෂිප් එකට අපිට යන්න අවසර තියෙනවද, කීයටද අපිට යන්න පුළුවන් වෙන්නේ, ඔය වගේ. ඉතින් ඔහොම අපි සති දෙකකට වඩා හිටියා. ඉතින් මම ඔයාලට පෙන්නුවානේ මේ මොනවාද නැවේ වතුර හදන හැටි. ඉතින් ඒක දැක්කේ නැත්තම් මෙතන උඩින් බලන්න. ඉතින් ওই විදිහට නැවේ වතුර හදන්න පුළුවන් අපට නැව සේල් වෙනකොට විතරයි. නැව නවත්තලා තියෙනකොට අපට ඒ විදිහට හදන්න හැකියාවක් නැහැ. හදන්න පුළුවන් ස්ටීම් වලින්. ඉතින් ඒක ටිකක් ලාභදායි වැඩක් නෙමෙයි. ඉතින් ඒක නිසා එහෙම හදනවා ගොඩක් දුරට අඩුයි. ඉතින් ඒක නිසා ඔන්න දැන් අපේ සති දෙකක් විතර නැව ඇන්කර් එකේ අපි ඉන්නවා. නවත්තගෙන නැව එන්ජින් නවත්තලා ජෙනරේටර්ස් දුවනවා. අපි ඇන්කර් එකේ ඉන්නවා. සති දෙකක් විතර ගියා. හැමදාම උදේට කතා කරලා අහනවා මේ කවද්ද අපිට යන්න පුළුවන් පෝට් එකට මේ බඩු ඩිස්චාර්ජ් කරන්න එහෙම කියලා. ඉතින් අපි ඉන්නවා නැවේ වතුර ඉවර වුණා. ඉවර වේගෙන ගියේ, ඉවර වුණේ නැහැ. ඉතින් අත්‍යවශ්‍ය දේවල් වලට ඇරෙන්න වොෂින් මැෂින්ස් වලට, ඊට පස්සේ ටොයිලට් ෆ්ලෂ් කරන ඒවට, ඒ දේවල් වලට වතුර වැහුවා. එතකොට අපි ටොයිලට් ෆ්ලෂ් කරන්න වෙන්නේ දැන් ඔය මම පෙන්නුවේ අපේ වැක්‍යුම් සිස්ටම් එක. ඉතින් ඒවා මොනවත් වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට එකොමඩේෂන් එකට එළියෙන් බැරල් තියලා වතුර පුරවලා ඒවෑන් වතුර අරගෙන තමයි ටොයිලට්ස් වලට දාන්නේ. මොකද නැවේ වතුර ඉවර වෙලා ගියොත් අපි දන්නේ නැහැ දවස් කීයක් මෙතන තව ඉන්නවද කියලා. ඉතින් ඔහොම ගියා. අපි ෂවර් එකක් ගන්නකොටත් අපි හවසට නානකොට එළියේ ෆයර් පම්ප් එක දාලා අපි ෆයර් හයිඩ්‍රන්ට්ස් ඇරලා එතනින් නානවා. ෆන් එකේ හිටියා මොනවා වුණත් මේ ඒ දේවල් කර කර. ඉතින් මගෙත් පළවෙනි ෂිප් එකනේ. ඉතින් ඔන්න මේ ටිකක් දවස් සති එකහ දෙකහමාරක් විතර වගේ යනකොට අපිට ආව නිවුස් එකක්. අද සෞදි අරාබියන් නේවි එකෙන් එනවා අපේ නැව චෙක් කරන්න. ඉතින් ඒගොල්ලන්ට උපරිම සහයෝගය දක්වන්න ඕන කියලා ඒගොල්ලෝ කියන විදිහට තමයි අපි වැඩ කරන්න ඕන කියලා. ඉතින් ඔන්න මේ අපිට බ්‍රිජ් එකෙන් කතා කරලා කිව්වා හැමෝම මේන් ඩෙක් එකට එන්න කියලා. ඉතින් අපි මේන් ඩෙක් එකට ගියා චීෆ් ඉංජිනියර් සහ කැප්ටන් නැරෙන්න. මොකද මැෂිනරිස් රන් වෙනවා එන්ජින් රූම් එකේ, බ්‍රිජ් එකෙත් කවුරු හරි ඉන්න ඕන නිසා. ඉතින් කැප්ටන් බ්‍රිජ් එකේ, චීෆ් ඉංජිනියර් එන්ජින් රූම් එකේ. ඉතින් ඔහොම අපි කට්ටියම ගියා. ඔෆිසර්ස්ලා, චීෆ් ඔෆිසර්ස්ලා, කුක්ලා හැම දෙනාම ගියා. ඉතින් ගියාට පස්සේ මගේ මටත් දැන් හෙන මේක ත්‍රිල් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒ වුණාට බයක් දැනුනේ නැහැ. මේ ඉතින් මොකක් වෙයිද කියලා දන්නේ නැහනේ. ඉතින් අපි හිටියා. හිටියට පස්සේ මේගොල්ලෝ ඇවිත් තිබුණේ අපේ නැව චෙක් කරන්න, අපේ නැවේ ආයුධ මොනවද තියෙද කියලා. ඉතින් ඒගොල්ලෝ එන්ජින් රූම් එකේ හැමතැනම බලලා ඊට පස්සේ ඩිටෙක්ටර්ස් ගෙනත් තිබ්බා එක්ස්ප්ලොසිව්ස් බලන්න. ඉතින් ඒ දේවල් බලලා ඩෙක් එකෙත් හැමතැනම බලලා අපිට මෙහෙම ඔළුවට අද්දක තියාගන්න කියලා අපිවත් චෙක් කරලා ඊට පස්සේ අපිව නැවේ එකමඩේෂන් එකේ ඉඳන් ඉස්සරහා ෆෝකාසල් එකටම එක්කගෙන ගියා.
ගිහිල්ලා එතන දන ගහගෙන ඉන්න කියලා ආයෙත් අපිව චෙක් කරලා ආයෙත් වටේ චෙක් කරලා ඒගොල්ලෝ ආවේ පොඩි බෝට් එකකින් ඉතින් ඒකට බැහැලා ඈතට ගිහිල්ලා සිග්නල් එකක් දෙනවා කියලා කිව්වා අපිට නැගිටලා යන්න ඉතින් ඊට පස්සේ අපි නැගිටලා ආවා සමහර අය අපේ මේ ඔය ඉංග්‍රීසි තේරෙන්නේ නැති පොලිෂ් කට්ටිය එහෙම හිටියා ඉතින් ඒගොල්ලෝ ටිකක් පැනික් වෙලා වයසක කට්ටිය ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් එහෙම මට මතකයි ඉතින් මේ එයාට එහෙම තුවක්කුවෙන් මේ අරගොල්ලෝ ටිකක් ගැහුවා පාරක් ගැහුවා ඉතින් මේ එයා මෙහෙම පිටිපස්ස හැරිලා බලලා මෙහෙම ඉන්න කිව්වට පස්සේ ඒ විදිහට හිටියේ නැතුව ඉතින් ওই වගේ සිද්ධි ටිකක් වුණා ඉතින් ඔන්න අපිට පෝට් එකට යන්න ක්ලියරන්ස් හම්බුණා එදා නෙමෙයි පහුවෙනිදාට ඉතින් මට මතක විදිහට අපි ගියේ හොඩේඩා වගේ මතක මට පෝට් එකේ නම නම් මට හරියටම මතක නැහැ ඉතින් යේමන් වල ඉතින් ගිහිල්ලා නැව පිය එකට along side කරලා ඩිස්චාර්ජ් කරගෙන ඉන්නකොට ඉතින් අපිට පේනවා දැන් අපි නැවේ සාමාන්‍යයෙන් එළියට නැවේ එළියෙන් ඉන්නවනේ නැවෙන් බහින්න බෑ කාටවත් මොකද රිස්ක් එක මොකද රිස්ක් එක ගොඩක් වැඩි නිසා ඉතින් අපි accommodation එකෙන් එළියේ ඉඳගෙන බලනකොට ගොඩබිම බෝම්බ ගහලා විනාශ වෙලා තියෙන හැම දෙයක්ම පොඩි කොල්ලු කුරුට්ටෝ ඉන්නවා මේ AK-47 T-56 කැලි අරගෙන ඉතින් මේ පියර් එකෙත් හැමදාම මොකද එහෙ මේ රජය කඩා වැටිලා අර මං කිව්වා වගේ ෆයිට් එකක් වෙන අතරේ තමයි තිබුණේ අල්-කයිඩා සහ හයිති කියන ගෲප් එක ඉතින් දවස් මං හිතන්නේ අපි 4ක් විතර වගේ හිටියා වීඩ් ඩිස්චාර්ජ් කරන්න ඉතින් අන්න දෙවෙනි හරි තුන්වෙනි දවසේ හරි මං හිතන්නේ තුන්වෙනි දවසේ වෙඩි සද්දයක් ඇහුණා ඊට පස්සේ ඇතුළට අපි accommodation එක ඇතුළේ හිටියේ ඒ වුණාට second officer ඒ වෙලාවේ watch එකේ හිටපු AB ලයි OS ලයි එළියේ හිටියා ඉතින් second officer කිව්වා ඒ වෙලාවේ second officer අපේ හිටියේ lady කෙනෙක් ඉතින් එයා කිව්වා පස්සේ කිව්වා මේ වෙඩි සද්දය ඇහුණා විතර එයා deck එකේ බිම නිදාගත්තා කියලා මේ කොහොම හරි නැවට නෙමෙයි වෙඩි තියලා තිබුණේ ළඟ වෙඩි තියාගෙන ඊට පස්සේ අපට ආරංචි වුණා ඒ හරියේ මීටර් 100ක් 200ක් විතර වගේ ළඟින් බෝම්බ ගහගෙන පොලිසිය කට්ටිය මම හිතන්නේ 20ක් විතර වගේ ප්‍රමාණයක් මරුණයි කියලා. ඉතින් අපි වැළුවා දැන් අපිට මේ පෝට් එකෙන් ගැලවිලා යන්න විදියක් නැහැ මේ තාම කාගෝ ඩිස්චාර්ජ් කරනවා. පුදුම ඒ වෙලාවෙ නම් හැවේ කට්ටිය සෑහෙන්න බයිකින් හිටියේ. මම දන්නේ නැහැ මට පළවෙනි පාර නිසාද ඒ දවස්වල කිසි බරක් තිබුණ නැති නිසාද දන්නෙත් නැහැ. කිසි බයක් දැනුම් නැහැ. ලොකුවට සීරියස් ගත්තේ නැහැ ඒක. ඉතින් ඔහොම ඉඳලා දවස් 4 වෙනි ඔය 3 වෙනි දවසේ ඔක උනේ 4 වෙනි දවසේ අපි නැව එතනින් ගලවගෙන ගියා ඩිස්චාර්ජ් කරලා ඉවරුනාට පස්සේ ඉතින් ඔහොම තමයි උනේ ඉතින් ඒ දවස්වල මට මතකයි අපි ගියාට පස්සේ මේ යේමන් වල මිනිස්සු එනවා නැවට තෙල් කෑන් අරගෙන මේ එම්ටි කෑන් අරගෙන තෙල් ඉල්ලගෙන ඉතින් ඒ මිනිස්සු මේ ජරා තෙල් වලින්ලු වාහන දුවන්නෙත් හැමදේම කරන්නේ මොකද මේ යුද්ධ යන නිසා කිසිම දෙයක් නැති නිසා ඉතින් අපි නැවෙන් ඩීසල් MGO කියලා කියන මේ මැරින් ගෑස් ඔයිල් ඉතින් ඒවා දුන්නා ඒගොල්ලන්ට ඉතින් ඕම තමයි ස්ටෝරි එක ගියේ ප්‍රශ්නයක් වෙන්නේ නැතුව අපිට එතනින් යන්න පුළුවන් වුණා ඉතින් ඊට පස්සේ වොයේජ් එකේ අපි ජිබූටි වලින් ආම් ගාඩ්ස්ලා අරගෙන අපි සේල් කරා චයිනා වල ෂැන්හයි වලට ඉතින් ඕක තමයි ස්ටෝරි එක සමහර අය අහලා තිබුණා කමෙන්ට්ස් වල ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් අද මම මේක කියන්නම් කියලා ඕක තමයි ඉතින් ස්ටෝරි එක ඔය වගේ ස්ටෝරිස් ඕන තරම් ඇති ඔය සේල් කරන කට්ටිය ගාව මට තාම ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් නැහැනේ මේ ඉතින් ඒ වගේ කට්ටිය ගාව ඔය නැව් කතා ඕන තරම් තියෙනවා මේ මාර ඉන්ටරෙස්ටිං කතා ඉතින් මටත් ඉස්සරහට සේල් කරද්දි ඔය වගේ දේවල් ටික ටික එකතු වෙයි එහෙම එකතු වෙන වෙලාවට ඔයාලටත් මම ඒක ඔයාලත් එක්කත් ඒක බෙදා ගන්නම් ෂෙයා කරගන්නම් රයිට් ඉතින් බඩු ටික ලෑස්ති කරා අන්න අතන තියෙනවා මගේ ගෙදර අරන් යන බඩු ටික බෑග් පැක් එකත් මගේ හරි ඉතින් කාමරේ තැන් තැන් වල මගේ ඔය චාර්ජර්ස් එහෙම තියෙනවා ඉතින් ඒ ටික තමයි තව දාගන්න තියෙන්නේ ඉතින් ඒ ටික හෙට උදේට දාගන්න පුළුවන් අපි යන්න හිතාගෙන ඉන්නේ මෙහෙන් අපිට කිව්ව විදියට මෙහෙන් උදේ 9ට ඉතින් ගෙදරින් මට වාහනයක් ගෙන්න ගන්නවට වඩා ගෙදර වාහනය ගෙන්න ගන්නවට වඩා ලේසි මෙහෙන් වාහනයක් අරගෙන යන එක ඉතින් මං
හොටෙල් එකට කතා කරලා කිව්වා මේ මට වාහනයක් රෙඩි කරලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහනයක් දෙනවා. ඉතින් මම ඒකට පේ කරලා මේක තමයි ගෙදර යන්නේ. ඉතින් මෙහි ඉඳන් මගේ ගෙදර යටියන්තොට සීගිරියේ ඉඳන් එහෙට යන්න කිලෝමීටර් 141ක් තියෙනවා. ඉතර වෙලා යන්නේ ගන්නෑ පැය කොහොමත් තුනමාරක් හතරක් විතර වගේ ആയി. ඉතින් ඒ ගමනත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් දැන් තියෙන්නේ මේ වීඩියෝ එක මුල දැන් මීට කලින් රෙකෝඩ් කරපු කැලිටි කරගෙන එඩිට් කරන්න ගන්න ඕන ලැප් එකෙන්. ඉතින් මේ වීඩියෝ එක මම හිතාගෙන ඉන්නේ මේ රෙකෝඩ් කරන දවසේම අප්ලෝඩ් කරන්න. මොකද ගෙදර යන වීඩියෝ එක එතකොට මට ගෙදර ගිහිල්ලා දාන්න පුළුවන් නිසා. ඉතින් කිව්වා වගේ මේ වීඩියෝ එක එඩිට් කරගෙන ඉන්නේ. එඩිට් කරලා ඉවරයි. ඔන්න වීඩියෝ එක බලන්නේ මේ අද වීඩියෝ එක ෂූට් කරපු දවසේම එඩිට් කරලා අද හවස තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ. ඉතින් ටිකක් නිදිත් මතයි මේ තාම මේ රෑට නිදාගන්න සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම වීඩියෝ එක එඩිට් කරලා අප්ලෝඩ් වෙන්න දාලා පොඩි නිින්දක් දාන්න ඕන. එහෙනම් අපි මේ වීඩියෝ එකත් එක්ක හවසට හම්බෙමු. ජය වේවා.